දැන් අපි දැන් පැහැදිලිවම දැන් අපි පැහැදිලිවම මේ අපි පැහැදිලිවම කියලා තියෙන දේ තමයි නිලෑඳුම් රෙදි දෙන්න කියලා. අපි කිව්වේ නිලෑඳුම් රෙදි දෙන්න කියලා. අපි නිලෑඳුම් රෙදි දෙන්න කියලා කිව්වේ මේකට තමයි. දැන් නිලෑඳුම් රෙදි දුන්නා නම් මේක ප්‍රශ්නයක් නැහැනේ. දැන් වවුචර් දුන්නාට පස්සේ වවුචර් වලින් වෙන්නේ හොරගම් කරන එක. දැන් ගිය සැරේ අපි දැක්ක සලුසලරා මහා පරිමාණ වංචාවක් වුණා. දැන් කරන්නේ මොකද්ද? වවුචර් ටික අරගෙන මුදලාලි කෙනෙක් එක්ක කතා කරනවා මේ දෙනවා. දැන් මේ දැන් ළමයින්ට දුන්න සපත්තු වවුචරේ සම්පූර්ණයෙන්ම මේ බෑන් එකක් ඉස්කෝලේ අස්සර ගෙනලා විදුහල්පතිවරේ මේ ලබා දෙන ඡාය රූපය තමයි මේ පළ වෙලා තියෙන්නේ. එතන මේ වගේ වංචාවන් වෙනවා නම් මේ මොනතරම් අපරාධයක්ද මේක? ඉතින් මේකට දැන් මේක මේව නතර කරන්න මේ තමිල්ලි කරා මුකුත් වෙන්නේ නැති කපිටි ප්‍රශ්නේ. ඔබතුම බලන්න අහන්න දැන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙනවා. ඒ කවුරුත් මේ පැමිණිලට මුකුත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මේකයි ගැටලුව. අනික පැමිණිලි කරන ගුරුවරයාට පලි ගන්නවා. ඒ පැමිණිල්ල පෙන්නපු ගමන් ඒ ගුරුවරයා සමහරට ගුරු උපදේශක මොනවාරි තනතුරක හිටියානම් එයා වයින් කරනවා. මම ඉතා වගකීමෙන් කියන මේ පිළිබඳ පැමිණිලි කරපු දරුවන් පාසලට කියන්නේ අර ටාගට් එක පෙන්වන්නේ ලියන්න කියවන්න බැරි දරුවෝ හිටියන විදුහල්පතිවරු සහ එම විෂය උගන්වන ගුරුවරයා මොකද ටාගට් එක පෙන්වන්න ඕන නිසා ඒගොල්ලන්ගේ කොහොමරි පාසලෙන් පිටමං කරනවා. මේක පෙන්නවා කියලා හැටන් කලාපේ හිටපු ක්‍රීඩා ගුරු උපදේශක අත්නොමතික විදිහේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අයින් කරලා තියෙනවා. මොම වගකීමෙන් කියන්නේ මේක මොකක්ද අධිකරණයේ තීන්දුවක් ඔකට ගනවත් මම මූණ දෙන්න කැමැති. ඒ ගුරුවරයාට බරපතල අසාධාරණයි. ක්‍රීඩා ගුරුවරයාව අයින් කරලා ක්‍රීඩා නොවන ප්‍රාථමික එක්කෙනෙක්ව හැටන් කලාපේ මේ ගුරු උපදේශක හැටියට පත් කරලා. එයා කරපු එකම වැරද්ද තමයි ළමයා පාසලට නොගින් ඉිටපු ළමයා පිළිබඳ මානව හිමිකම් කොමිෂන් එකට පැමිණිලි කිරීම තමයි කරපු වැරද්ද. සෙල්ලකණ්ඩි පාසලේ ගුරුවරේ විදුහල්පති ළමයින්ගේ රුපියල් 3000ක් සල්ලි එකතු කරා කියලා ඒක පෙන්නපු ගුරුවරියව කාලසටහන් නොදී පාසලේ නිකන් තියාගෙන ඉන්නා. මේ පිළිබඳ නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ අතිරේක දෙමළ අධ්‍යක්ෂකට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකටත් පැමිණිලි කරලා තිනා. නමුත් ඒ විදුහල්පතිවරු ඒ නිලධාරීන් පිළිබඳ කිසි දෙයක් නෑ. එතකොට රටේ අධ්‍යාපනයට මොනවද වෙන්නේ? මොකද්ද මේ කරන අසාධාරණේ? ඒකයි අපි ප්‍රශ්න කරන්නේ.